මේ තියෙන මං ගොඩක් රසට හදාගත්ත පරිප්පු හිම දාලා හදාගත්ත රයිස් එක ඇත්තටම හරිම රසයි මේ දවස්වල ගෑස් ප්‍රශ්න තියෙන නිසා ඔයාටත් පුළුවන් කවුලේ හැමෝම එකතු වෙලා කන්න මේ වගේම ගොඩාක් රසට රයිස් එකක් හදාගන්න මම මේ එකතු කරගන්නේ බැදගත් කජු ටිකක් තියෙන කෙනෙකුට කජු එකතු කරගන්න පුළුවන් එහෙම නැත්නම් රට කජු ටිකක් වුණත් බැදලා එකතු කරගන්න පුළුවන් මේ විදිහට හරිම රසයි මේ බත් එක ඉතින් try කරලා බලන්න නිවාඩු දවසට පවුලේ හැමෝටම කන්න මේ වගේ ගොඩාක් රස රයිස් එකක් හදාගන්න සුබ දවසක් හැමෝටම මම අද ගොඩක් රසට හරිම ඉක්මනින් පරිප්පු දාලා බත් එකක් හදාගන්න ලෑස්ති මම මේක හදාගන්නේ රයිස් කුකර් එකේ මේ දවස්වල ගෑස් ප්‍රශ්නක් තියෙන නිසා අපි මේක රයිස් කුකර් එකේ හදාගමු මම මුලින්ම හාල් මිශ්‍රින් කප් එකක් අරගෙන තියෙනවා මම ඒක මේ විදිහට බෝල් එකට එකතු කරගන්නවා ඊට පස්සේ පරිප්පු වරන් තියෙනවා මිශ්‍රින් කප් 3 කාලක් ඒකත් මම මේ විදිහට එකතු කරගන්නවා මම දැන් ලෑස්ති මේ දෙක හොඳින් සෝදගෙන යන්න මේ තියෙන මම හොදගත්ත හාල් එකයි පරිප්පු එකයි අපි දැන් මේක ටික වෙලාවක් පැත්තකින් තියමු අද මේ රයිස් එක හදන්නේ මම රයිස් කුකර් එකේ මම මේ විදිහට රයිස් කුකර් එක මුලින් රත් වෙන්න තියලා තෙල් මේස් හැඳි දෙකක් විතර මම එකතු කරගන්නවා මුලින්ම රයිස් කුකර් එකේ පොන්ටිකට මම මේ විදිහට තෙල් මේස් හැඳි දෙකක් විතර දාලා ටිකක් රත් වෙන්න තිබ්බා ඊට පස්සේ අම මිරිස් කරල් තුනක් කරපිංචා ටිකක් රම්ප මේ තියන්නේ සලාගත්ත සුදුළු මිරිස් මිරිස් තුනක් විතරයි පොඩි උඳුරු තෑගෙතුයි ටිකක් මේ විදිහට එකතු කරගත්තා ඊට පස්සේ මම දැන් එකතු කරගන්නේ කුරුඳු පොතු කෑලි තුනක් කරාබු නැටි හතරක් එනසල් හතරක් ඊට පස්සේ ගම්මිරිස් අට 10ක් විතර ඊට පස්සේ සුදුරු තේහෙන කාලක් විතර මම එකතු කර ගන්නවා මේක විනාඩි දෙකක් විතර මේ විදිහට හොඳින් තෙලේ ටෙම්පරාදු කර ගන්න ඕනේ ඊට පස්සේ මම දැන් එකතු කරගන්නේ කහකුළු තේහෙනි භාගයක් විතර ඊට පස්සේ ලුණු එකතු කරනවා තේහෙනි එකක් එකහම අරක් විතර මම එකතු කරගත්තා ඔයාලට කැමති නම් කැමති ලොලු වර්ගයක් දාගන්න පුළුවන් මේ බත් එකට මම මේ විදිහට කැරට් ටිකක් කොටුවට කපලා එකතු කරගන්නවා ඊට පස්සේ මේ අරන් තියෙන ග්‍රීන් පීස් ටිකක් ඒකත් මම එකතු කරගන්නවා ඊට පස්සේ මම සෝදගත්ත හාල් ටික එකතු කරගන්නවා එකක් තනින් කලවම් කර ගන්න ඕනේ. මම මේ අරන් තියන්නේ අපේ ගෙදර තිබුණ නිසා බාස්මති හාල්. හැබැයි දැන් නම් බාස්මති ගන්න බෑ. ගොඩාක් ගණන් නිසා මේකට ඕනම හාල් වර්ගයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම වතුර එකතු කරගන්නවා. රයිස් කුකර් එකක් තුනක් විතර. එහෙමත් නැත්නම් හාල් ටික වැහෙන ප්‍රමාණයට විතරක් මම වතුර එකතු කරගන්නවා මේ විදිහට. හරිම රසයි මේ බත් එක්ක වියලි වුණාම මම ඊට කලින්ම හදලා තියෙනවා. එළවලු වර්ග කිසිම දෙයක් ඕනේ නැහැ මේ බත් එක්ක කන්න. ඒ තරම් රසයි. අපි දැන් මේක වහලා හොඳින් උයාගමු.
පත්තික බාගෙට වගේ තැම්බිලා තියෙන්නේ වතුර මදි නම් කුණු වතුර ටිකක් මේකට එකතු කරගන්න පුළුවන් මම නැවත වහගන්න ලෑස්ති මම මේ එකතු කරගන්නේ නිවිති කොළ චුට්ටක් එකක් මේ විදිහට කලවම් කරලා විනාඩි දෙකක් විතර වහලා තියාගන්න ඕනේ මේ තියෙන මං ගොඩක් රසට හදාගත්ත පරිප්පු හිම දාලා හදාගත්ත රයිස් එක ඇත්තටම හරිම රසයි මේ දවස්වල ගෑස් ප්‍රශ්නක් තියෙන නිසා ඔයාටත් පුළුවන් පවුලේ හැමෝම එකතු වෙලා කන්න මේ වගේම ගොඩාක් රසට රයිස් එකක් හදාගන්න මම මේ එකතු කරගන්නේ බැදගත් කජු ටිකක් මගේ වීඩියෝ එකට කැමති නම් නයෝමි රෙසිපි YouTube channel එක subscribe කරන්න like එකක් දාලා යාළුවන් අතර share කරන්න අමතක කරන්න එපා සුබ දවසක්